ශල්නි තාරකා කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඇය විසින් ලියූ ගීතයක් පසුගිය කාලේ පුරාටම අතිශයෙන්ම ජනප්‍රිය වුණා. ඒ හැම දෙයක් ගැනම ඇය මේ විදිහට පුවත්පතක් එක්ක කතා කරලා තිබුණා. මේ ඇය ගැනයි. පසුගිය කාලේ ශල්නි ටිකක් නිහඬව කාලය ගත කළානේ. ඔය කාලේ ඇතුළතුර නිර්මාණ කීපයකටත් ආරාධනා ලැබෙන්න ඇති. ඔව්, නිර්මාණ කීපයකටම ආරාධනා නම් ලැබුණා. ඒ අතරින් කීපයක් මම ප්‍රතික්ෂේප කරා. දීර්ඝ ටෙලිනාට්‍ය භාර ගන්න ටිකක් අකමැති. මගේ ප්‍රථම සහ අවසාන රඟපාපු දීර්ඝ ටෙලිනාට්‍ය තමයි වස්සාන ප්‍රේමය. ඒක අතිශයින්ම ජනප්‍රිය වෙච්ච නාට්‍යයක්. ඊට පස්සේ මම දීර්ඝ ටෙලිනාට්‍ය සඳහා සහභාගී වුණේ නැහැ. කාලයක් ටිකක් නිහඬව ඉඳලා ලැබුණු අපූර්ව නිර්මාණ මට කරන්න බාර වුණා. නිර්මාණ බාර නොගත්තට පසුගිය දිනවල ශලිනි ටිකක් කාර්යබහුල වුණා නේද? හැබැයි ඒ රංගනයෙන් නෙමේ නිවේදනයෙන් නේද? ඔව්, පසුගිය දවස්වල ෂූටින් වලින් කාර්යබහුල වෙලා හිටියේ නැහැ. හැබැයි අර කිව්ව වගේ එක්තරා වැඩසටහනක් නිසා මම කාර්යබහුල වුණා. ඒකේ අවසන් මහා තරගයට දැන් සූදානම් වෙනවා. ඇත්තටම මේ වැඩසටහනත් මම සහභාගී වුණේ හරිම ආසාවෙන්. ඉතින් ඒකේ වැඩ කටයුතුත් එක්ක දවස ගෙවුණා කාර්යබහුල වුණා. කොහොමද දිනක්ෂි අසේකා කියන යාළුව දෙන්නත් එක්ක ගත කරන ජීවිතේ? ඒ යාළුකම හරිම අපූර්වයි නේද? ඇත්තටම ඔව්, ඒ යාළුකම හරිම අපූර්වයි. මූණිච්චාවට ඉන්න යාළුව නෙමේ ඒ දෙන්න. ජීවිතේ සැපේදිත් දුකේදිත් හිත ළඟින්ම ඉන්න අපූර්ව බැඳීමක් තමයි ඒ. දිනක්ෂිව මම අවුරුදු ගානක් තිස්සේ ඉඳන් දන්නවා. ඒක අපි දෙන්න ටෙලිනාට්‍යවල හම්බ වෙලා ඇතුණු යාළුකමක් නම් නෙමෙයි. අවුරුදු ගානක් දිනක්ෂිගේ මගේ යාළුකම තිබුණාට අපි දෙන්න මුලින්ම එකට නිර්මාණයකට දායක වුණේ බටවිර හස කියන ටෙලිනාට්‍යයෙන්. හැබැයි ඒකෙදි අපි දෙන්නටම දෙබසක්වත් නැහැ. ඊට කලින් අපි දෙන්න එක ටෙලිනාට්‍යයක රඟපෑවා. හැබැයි ඒකෙදිත් අපි දෙන්න මුණගැහෙන්නේවත් නැහැ. ටෙලිනාට්‍යයක් ළඟදි විකාශය වෙන්න තියෙනවා. ඒ ටෙලිනාට්‍යය අපි දෙන්න ප්‍රධාන චරිත දෙකක් කරනවා. හැබැයි අපි දෙන්නට එකට රඟපාන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා දිනක්ෂිගේ මගේ යාළුකම නිර්මාණ නිසා ඇතිවෙච්ච යාළුකමක් නෙමේ. කොහොමද අසේකව මුණ ගැසෙන්නේ? මුලින්ම මම වැඩසටහනකදී තමයි අසේකව මුණ ගැහෙන්නේ. ඒ මුල් කාලේදී අපි තුන්දෙනා එහෙම හම්බ වෙලා ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. පසු කාලේදී අපිට කොහෙද කින්ද මන්ද කියලා මතකයක් නැතත් අපි තුන්දෙනා ගොඩක් කිට්ටු වුණා. ඇත්තටම අද වෙද්දී අපේ ඒ යාළුකම හරිම අපූර්වයි. ඔය තුන් කට්ටුවට ශනුද්‍රුවත් එකතු වුණා නේද? මෙහෙමනේ, ශනු අපිට වඩා ගොඩක් පොඩිනේ. ඉතින් ශනු ගොඩක්ම හිතවත් අසේකා එක්ක තමයි. දිනක්ෂි ඉතින් අක්කනේ. හැබැයි ශනු අපිට තාමත් ගොඩක් පොඩි ළමෙක්. ඒ වුණාට ඒ ගෙදර ගියාම ශනුත් අපිත් එක්කම තමයි ඉන්නේ. අපි කට්ටියම එකතු වෙලා දිනක්ෂිලාගේ ගෙදර අසේකටයි මටයි දෙන්නටම වැඩක් නැත්නම් දිනක්ෂිගේ ගෙදර ඉන්නව නම් අපි එහෙ යනවා. ඉතින් වැඩියෙන්ම ඉන්නේ දිනක්ෂිගේ කාමරේ. ෂනුයි ශේසාද්‍රි දෙන්නත් ඒකට එනවා. ඉතින් ඊට පස්සේ අපි ෆිල්ම් බලනවා. දිනක්ෂිට ෂනුන්ට හරි රසට කෑම උයන්න පුළුවන්. ඉතින් අපේ වැඩේම එයාලා හදන රස කෑම රස කර කර කන එක තමයි. සමහර දාට දන්නෙම නැතුව නින්දත් යනවා. නිවාඩු තිබුණාම අපි එහෙ මෙහෙ යනවා. ශල්නිට හරි ලස්සනට ගීත රචනා කරන්නත් පුළුවන්. ඔයාගේ දෙවෙනි ගීතේ මේ වෙනකොට නිර්මාණය කරලා ඉවරයි. මගේ පළමු ගීතයට හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. යලි හමුවෙමු කියලා තමයි ඒ හැඳින්වුවේ. ඒ ගීතේ චැනල් වල ගීයකතු වල සති ගණන් අංක එකට තේරලා තිබුණා. ප්‍රේක්ෂකයන්ගෙන් තාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. නිරෝෂා අක්කා ඒක හරි අපූර්වට ගායනා කළා. ඇත්තටම මගේ පළමු නිර්මාණයේ මම ඒ තරම් ප්‍රතිචාර නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ තරමට ඒක මට හීනයක් වුණා. ඉතින් දැන් දෙවෙනි ගීතයත් කරලා අවසන් වුණා. මා ඔබ හමුවන දිනේ කියලා තමයි ඒක ලිව්වේ. පසන් ලියන ගේ තමයි ඒ ගීතේ සංගීතවත් කළේ. ඒකත් අපි ඉතාම ඉක්මනින් මගේ ආදරණීය රසික රසිකාවන්ට අහන්න දෙනවා. පසන්ගේ මියුසික් වලට මම හරිම කැමති. ඉතින් පසන් සින්දුවක් කරමු කියලා කිව්වා. ඊට පස්සේ තමයි සින්දුව ලිව්වේ. මුල්ම ගීතේ විරහ කැටුණු ගීතයක්. ඉතින් මේක ආදරය ගැන කියවෙන සුන්දර ගීතයක්. බලමු. මම මේ ගීතේ හිට වෙන්න ඕනෙම කියලා හිතලා කරපු දෙයක් නෙමේ. ඒත් මිනිස්සු ඒ ගීතයත් ආදරයෙන් වැළඳ ගනීව කියලා විශ්වාසයක් තියෙනවා. රංගනයෙන්, නර්තනයෙන්, නිවේදනයෙන්, පදරචනයෙන් මේ හැමදේම කරන ශාලිනී ගායිකාවක් වෙන්න බලාපොරොත්තුවක් නැද්ද? අම්මෝ නැහැ.
මට ගායනය පිළිබඳ හැකියාවක් නැහැ කියලා මම දන්නවා. සිංදු කියන්න පුළුවන් අය ඕනතරම් ලංකාවේ ඉන්නවා. ඒ නිසා මම මට පුළුවන් දේවල් ටික කරගෙන ඉන්නවා. සිංදු කියන්නේ නම් යන්නේ නැහැ. ඇත්ත කියන්න වැඩිපුරම කැමති නිවේදනයටද රංගනයටද. මෙහෙමයි, ඔය හැමදේම සමබරව කරගෙන යන්න මම කැමති. රඟපාන්න ගොඩක්ම ආසයි කියලත් මට හිතෙන්නේ නැහැ. අනිත් මම මොකක් හරි දෙයක් ලියන්නෙත් මට හිතිච්ච වෙලාවට විතරයි. මට දෙයක් හිතුනොත්, යමක් හිතට දැනනොත් මම ලියනවා. ඉස්සර ඉඳන්ම හිතට දැනන දුක සතුට හැමදේම මම ලිව්වා. පසුගිය කාලේ මම රඟපෑවේ නැත්නම් මට රඟපාන්න ඕනේ නැහැ කියලා හිතුණා. මට ටිකක් හැමදේම ඈත් වෙලා ඉන්න ඕන වුණා. ඒ නිසයි මම වැඩ බාරගත්තේ නැත්තේ. ඔය නිර්මාණවලින් ඈත්ුණු නිහඬ වෙලා හිටපු කාලේ මොනවද කළේ? හොඳට නිදාගත්තා. ඒ වගේම මගේ යාළුවන් එක්ක මගේ ආදර ගෙදර අය එක්ක කාලය ගත කරන්න ඉඩ ලැබුණා. විශේෂයෙන් මේ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලා ගෙදර. ඉතින් ඒ කාලේ ඒ විදිහට ගෙවුණා. පසුගිය කාලෙදී චලනට ගෑන් ළමෙක්ට ආදරේ ගෑන් ළමෙක්ට දරා ගන්න බැරි සිදුවීම්, හිත්රිදීම් වගේ ඇතමුන්ගේ චෝදනාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මෙහෙමයි, මිනිස්සු දෙයක් දිහා බලන්නේ එක රාමුවකින්. ඒ රාමුවෙන් එළියට ගිහින් මිනිස්සු ඇත්ත දකින්න කැමති නැහැ. මේ දෙයින් ඇත්ත දන්න කොටසකුත් ඉන්නවා. ඇත්ත දන්නේ නැති කොටසකුත් ඉන්නවා. ඇත්ත නොදැන මිනිස්සු චෝදනා කරන එක හරිම වැරදි. ඒ දේවල් ආය ආය අවසන්න ඒ දේවල් ගැන කතා කරන්න මම කැමති නැහැ. හැබැයි ඇත්ත ඔය කතා වෙන මිනිස්සු දන්න දේ නෙමේ. මිනිස්සු ඔය දන්නේ හතරෙන් එකයි. හතරෙන් තුනක් මිනිස්සු දන්නේ නැහැ. ඒ තුනෙන් දෙන්නෙක් ජීවත් වෙනවා. එක්කෙනෙක් ජීවතුන් අතර නැහැ. ඒ දෙන්න කැමතිත් නැහැ මේ ඇත්ත කියන්න. ඒ නිසා මේ කතාව කවදාවත් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේක අසම්පූර්ණ කතාවක්. හැබැයි මිනිස්සු දකින දේ ඇත්ත නෙමේ. ඇත්ත දන්නේ නැති මිනිස්සු මේක ලොකුවට ප්‍රශ්නයක් කරගත්තා. මිනිස්සු මෙහෙම චෝදනා කරද්දි ඔය හිත හදාගත්තේ කොහොමද? මම ඔය සිද්ධිය වෙන්න කලින් මගේ හිත හදාගෙන ඔය ප්‍රශ්නෙන් අයඟුණ කෙනෙක්. ඒක දන්නේ බොහොම ටික දෙනයි. ඒක හොඳට දන්න කෙනා අද ජීවතුන් අතර නැහැ. කොහොමෙන් කොහොමෙන් හරි මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ චෝදනා එල්ල කළා. බොරු මඩ ගැහුවා. සමහරු මම නිහඬව ඉන්න එකෙන් මාව වැරදිකාරය කළා. ඕනෑම කෙනෙක්ගේ ජීවිතයට ලඟුණු සමීපතම කෙනෙක් ඉන්නවා. එයා අයින් වුණාම අපිට ඒ වේදනාව දැනනවා. ඒක නැහැයි කියන්න බෑ. පිටින් ඉන්න කෙනෙක්ට ඒක දැනෙද්දි ළඟින්ම හිටපු කෙනෙක්ට ඒක කොච්චර දැනවද කියලා හිතන්නත් පුළුවන්. හැබැයි එහෙම හීනකේ හිතන්නේවත් නැති මිනිස්සු ඇඟිල්ල දික් කළා. මම අද කාටවත් වැරදි කියන්නේ නැහැ. හැබැයි ඒ අය ඒ දේවල් දවසක ගෙනියාවි. ඔය ප්‍රශ්නෙට බොහෝ දෙනා මට විවිධ චෝදනා එල්ල කරද්දි මාව නොරමරා මරද්දි මගේ ශේෂ්ත්‍රයේ මාව දන්න බොහෝ දෙනා මාව ආරක්ෂා කරා. මට හයියක් වුණා. මිනිස්සු මාව නොමර වලලද්දි මට චෝදනා කරද්දි හැමෝටම මට හයියට හිටියා. ඒ වෙලාවේ මම මොනවා කිව්වත් ඒ දේවල් පිළි නොගත්තා. මටම ඇඟිල්ල දික් කරගෙන බලාගෙන හිටපු පිරිසකුත් හිටියා. ඒ වෙනුවෙන් මම දන්න මගේ ශේෂ්ත්‍රය අය මාව පරිස්සම් කළා. ඒ කාලේ මම වැඩිපුරම හිටියේ දිනක්ෂිලාගේ ගෙදර. දමිත අක්කා, අසේකා, චන්න අයියා, හේමාල්, සාරංග අයියා, කවීෂ වගේ බොහොම දෙනෙක් ඒ කාලේ පුරාවටම මට හයියක් වුණා. හැම වෙලාවෙම මාව ඇවිත් බලලා ගියා. කාලෙත් එක්ක මගේ හිත හදාගන්න බොහෝ දෙනා මට උදව් කළා. මිනිස්සුන්ගේ කතන්දර මිනිස්සු ගහපු මඩ මාව ශක්තිමත් කරා. ඒ මඩ ගොඩින්ම මම නැකිට්ටා. ඒ හැම වෙලාවෙම මං හිතපු දෙයක් තමයි මම වැරද්දක් නොකර ඇයි මම වැටෙන්නේ කියලා. මම මගේ හෘද සාක්ෂියට අනුව මම වැරද්දක් නොකළා කියලා මම දන්නවා. කාට බොරු කළත් හෘද සාක්ෂියට බොරු කරන්න බෑ. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා අපගේ channel NSK YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ අසල ඇති සීනුව සලකුණ ක්ලික් කිරීම මගින් ඔබට දිනපතා අපගේ නව වීඩියෝ දැක ගැනීමේ අවස්ථාව තිබෙනවා.